සතමතින් නොදකින්න සිටන් හද ලගින්නලදින විිෂ්න්මයේ හැමවිම සරසා කියා දෙමුණේ ප්‍රීමයයි ශ්‍රී වචනයයි පළමුහනදය ප්‍රකාශණය ජොහන්තුමන් විසින් ලියනලද පළමුහන හසුනෙන් උපටාගත් කොටසකි. පටන්ගැන් මේ සිට ඔබැසූ පනිවුඩය නම් අප එකිනෙකාට ප්‍රේම කළ යුතුවය යනුයි. සිය සහෝදරයා මැරු නපුරාට අයිති වූ කායින් මෙෙන් අප නොවිය යුතුය. කායින් සිය සහෝදරයා මැරුවේ මන්ද. තමාගේ ක්‍රියන් නපුරුවද සහෝදරයාගේ ක්‍රයා යහපත්වද තිබුණු බැවිනිී. සහෝදරේනි ලෝකයා ඔබට වෛරකරන්නේ නම් පුදුමනොවන්න. අපි සහෝදරයාන්ට ප්‍රේම කරන බැවින් මරණයෙන් ජීවනයට පැමිණ සිටින බවදනිමු. ප්‍රේම නොකරන්නා මරණෙහි පවතිී. තම සහෝදරයාට වෛරකරන කවරෙක් නමුත් මිනිමරන්නකි. කිසි මිනිමරන්නෙකු තුළ සධාතන ජීවනය නොමැති බව ඔබ දන්නහුිය. ප්‍රේමය අනුකිමෙක් දැයි අප දන්නේ ක්‍රිස්තුන් වහන්සේසිය ජීවිතය. අප දෙේසා පරිත්‍යාග කළ බැවිනි. අපද සහෝදරයන් උදෙසා අපේ ජීවිත පරිත්‍යාග කළ යුතුය. ලෞකීක සම්පත් ඇතිකෙනෙක් තම සහෝතරයාගේ අගහිඟකම දැක දැකත් ඔහුට අනුකම්පාන් නොකරත්නම් දෙවන් වහන්සේගේ ප්‍රේමිය ඔහු තුළ පවතින්නේ කෙසේද මාගේ ප්‍රියදර්වෙන. අපගේ ප්‍රේමය වචනෙන්වත් කතාවෙන් වත් නොව ක්‍රියාාවෙන් ප්‍රකාශවන සත්‍ය ප්‍රේමයක් විය යුතුය. දෙවයන් වහන්සේ ඉදිරියේ නිර්මීතකම අප සත්්‍යේ පිීටා සිටින බව දන්නේත්. ඒ ගැන දෙවයන් වහන්සේ ඉදිරියේ, අපේ සිතේ සහතිකයක් අපට ඇතිවිය හැක්කේත් මෙසේය. අපේ සිත අපට දෝෂාරූපණය කරයිනම් දෙවන් වහන්සේ අපේ සිතට වඩා උතුම් බවත් උන් වහන්සේ සියල්ල දන්නා බවත් අපි දනිමු. ප්‍රේමවන්තේනී. අපේ සිත අපට දෝශාරූපණය නොකරයි නම්. දවන් වහන්සේ ඉදිරයේ අපට බියවීමට කරුණක් නැත දේව වචනය මෙසේය ශුද්ධවර ජොහන්තුමන්ගේ සුභාරංචෙන් උබුටා ගත්පාටයකි පසුදින ජේසුස්වන්සේ ගලීලේට යන්නට ඉටාගත්සේක. ඒදී පිලිප් හමුවී මා අනුකාමී වන්නේයි ඔහුට වදාලසේක පිලිප් වනාහි ඇඩරුගේ සහපේතුරුගේ ගම වූ வෙත්சைයිதாාව ආතනத்தகி. පිළිබ්ද නතානල් සොයාගෙන மோසිස් ව්‍යවස්සාාවලිය හා දිවස්සාවලිය සඳහන් කර ඇති තැනන්වහන්සේ. එනම් ஜෝසිප්ගේ පුත් නාසිරත්තිී ජෙසුස්වාන්සේ අපට හමුවෝසේ ගැකය. නතානියද කතාකරමින් වැදගැම්මක් ඇතිකිසිවක් නාසිරතින් නික්මේதை ඇசிය ඇවි බලන්නையைයි. ජෙසුස් වන්සේ නතානියල් තමන් වෙත එනු දැක මෙන්න හොර බොරු නැති සැබෑ ඊශ්‍රයිල් ජාතිකයකයි ඔහු ගැන වදාලසේක ඔබ මාගැන කෙසේ දන්නේ දැයි නතානියල් උන්වහන්සේකෙන් නැසීය. ජෙසුස් වහන්සේ පිළිතුරු දෙමින් පිළිප් ඔබ කැඳවන්නටත් පෙර අත්තික්කා ගසයට ඔබ සිටිනු මම දිටිමී වදාලසේක නතානියල් උත්තරදමින් ගොරු දේවේනි ඔබ වහන්සේ නම් දෙවියන් වහන්සේගේ පුත්‍රයානෝය ඔබ වහන්සේ නම් ඊශ්‍රයිල් හි රජිතානෝ යයිකය ජෙසුස් වහන්සේද පිරිතුරදමින්. ඔබ අත්තික්කා ගසයට සිටිනු මම දිටිමී මා ඔබට වදාළ පැවින්ද ඔබ අදාගත්තේ. මේට වඩා මහද්දේ ඔබ දකින්නේ යැයි වදාලසේක. අවතුරටත් උන්හන්සේ කතා කරමින් ඒ කාන්තෙන් මමෝපට කියමි. ස්වර්ගය විවරවී මනුෂ්‍ය පුත්‍රයණන් වෙත දෙවියන් වහන්සේගේ දූතයන් නැක යනවත් බැසේනවත් ඔබ දකිින්හෙයයි වදාලසේක. සුවිශේෂවා්‍ය නම් එසේය අද ශුදෝ සභාව අපට ආරාධනා කරනවා දේ වචනය තුළ උන්වහන්සේගේ. ජීවිත අත්දැකීම් තුළ අපි නිවැරදි දැක්මක් ගොඩනගා ගැනීම පිළිබඳව. අද අභිජීවත්තන සමාජයේ බොහෝ දෙනෙක් ක්‍රිස්තු අනුවාම කැම් බව ප්‍රකාශ කරන්නේ ජීවිතේ හාස්කම්මෙක්ක. සමහරු බාහිර ලෝක ලෞකික ලෝකයේ දේවල් තුළ උන්හන්සේගේ හාස්කම් බලාපොරොත්තු වෙනවා. එවැනි හාස්කම් තුළ උවහන්සේ වටහා ඒක රාශිෙන්න්නට පොර කණ ජනතාවක් අද සමාජයේසිත්නෝ. හැබැයි උණහන්සේ අපට ආරාධනා කරන්නේ ප්‍රාතිහාරයන් තුළ විශ්මේජනක දේවල් තුළ උණහන්සේව අත්දකින්නට නොවෙයි. උවහන්සේ අපිට ආරාධනා කරන්නේ සැබෑම ඇතුළන්ත හදවතක් තුළ සැ උණහන්සේ ජීවිත අත්දැකීමක් තුළ දැනගන්නට. මොකද එනි ජීවිත අත්දැකීමක් තුළ අපි උ වහන්සේව දැනගත්තහම එවැනි ජීවිත අත්දැකීමක් තුළ උ වහන්සේ වටහගත්තහම ජීවිතයේ ඉදිරියටයන්නට පහස්ස වෙනවා. මොකද අපි උන්වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවේ ගැඹුරු නිසා. එය මතුපිට තියෙන දෙයක් නොවේ ප්‍රාතිහාරයන්තුර ගොඩ්නැ කර දෙයක් නොවේ. ජීවිතයේ ප්‍රාතිහාරයන් තවමත් සිදුවෙනවා. අපිට ප්‍රාතිහාරයන් වල අදදැකීම් ජීවිතය තවමත් ලැබෙන. අපි ඒ අදැකින් වෙනුවෙන් දෙවියන්ට ප්‍රශංසා කළ යුතුවෙනවා. උහන්සේ ඒ දේවල්තුර අපට ලබාදන ආදරය පිළිබඳව අපි ප්‍රකාශ කළ යුතු වෙනවා. හැබැයි අපේ ඒ ජීවිතේ අපි විශ්වාසය ගොඩ්නගාගන්නේ. ඒ ප්‍රාතිහාරයන්තුළ නොවෙයි. ඒ විශ්වාසයට ශාක්ෂිධරන්නේ ඒ ප්‍රාතිහාරයන්තුළ පමරක්නවෙයි. එනිසා ජිවිත අධද්‍යැකීමතුළ උන්හන්සේ හඳුනාගෙන අපි ජීවිතයේ ඉදිරියට මෙහෙවමු. උණහන්සේගේ වර ප්‍රසාධය බලයතුළ මෙහෙවන ජීවිත රටාව. ප්‍රාතිහාරයන් වෙනුවෙන් නොවේ. සැබැහැම ජීවිත අධදැකීමක් තුළ ගමන් කිරීමක්. මේ පිළිපගිහිලා කියන්නේ ඒකයි. අපිට මෙසිය සම්මුණා. නතානියල් උණහන්සේ නතාලියනල් පිළිබඳේ අදහස ප්‍රකාශ කරහම ඔවහු ජීවිතය වටහගත්තා උණහන්සේ පිළිබඳ. හැබැයි ඒට වැඩිය ගැමරු දෙයා. උණහන්සේ හොට ප්‍රකාශ කරනවා ඒ තමයි ඔබ මෙලොව ප්‍රාතිහාරයන්ට වඩා ස්වර්ගරාජ්‍යයේ හිමිකමට ගමන් කරන්නට කියලා ජෙස්ී අයි.